අයිබෝන් සුන්දර තැනක ඉඳලා අද මම ඔයාලව හම්බ වෙන්න හිතුවා ඔයාලත් එක්ක කාරණාවක් කතා කරන්න කියලා හිතුණා මේක ඇත්තරම මීට කලින් මාස කිහිපයක් ඉඳලා අවුරුදු කිහිපයක් ඉඳලා මම කතා කරන ප්‍රධාන මාතෘකාවක් ඒ තමයි අපේ ලයිෆ් ස්ටයිල් එක කොහොමද අපේ අපිට අපේ හිතේ හැටියට ඉහළට ගන්න. එහෙම නැත්නම් අපේ ඩ්‍රීම් එක කොහොමද අපේ හිතන මට්ටමට විශාල කරගන්නේ ඒකට කොහොමද ධනාත්මක චින්තනය බද්ධ කරගන්නේ ඒ වගේම අපි කොහොමද ලයිෆ් එක විඳින්න කියන කාරණා ටික අමිට වසර ගණනාවක ඉඳලා අපි කතා කරන මාතෘකාවක් ඒ වගේම තමයි මගේ පුද්ගලික ජීවිතය අත්දැකීම තමයි ක්‍රමානුකූලව ලයිෆ් ස්ටයිල් එක උඩට ගෙනල්ලා ගෙනල්ලා මම අවශ්‍ය තැන මට අවශ්‍ය තැනට මම මගේ ලයිෆ් ස්ටයිල් එක ගේනවා ඒ අතර මට හිතුණා ඔයාලට පණිවිඩයක් දෙන්න ඒ තමයි ඇත්තරම දැන් අපි පුංචි කාලේ ඉඳලා අපි ජීවත් වෙන පරිසරය වෙන්න පුළුවන් අපි ඉපදුණු වටපිටාව වෙන්න පුළුවන් ඒ හා සමාන ජීවිතයක් තමයි ගොඩක් වෙලාවට අපි ගෙවන්නේ. හැබැයි අපිට අවශ්‍යම තැනට අපිට අපි අපේ හිතේ හැටියට අපේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න අපි මොකද්ද කරන්න ඕන කියන කාරණාව බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් ට්‍රේනින්ග් ප්‍රෝග්‍රෑම් වලදී ඒ වගේම ගොඩාක් වීඩියෝස් දැම්මට පස්සේ මට කමෙන්ට්ස් ආවා කොහොමද මම මේ ඉන්න තැනින් උඩට එන්නේ කොහොමද මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්නේ කොහොමද ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න පොසිටිව් තින්කින් කියන මාතෘකාව මගේ ජීවිතයට බලපාන්නේ කියන කාරණාව බොහෝ දෙනෙක් මගෙන් අහලා තියෙනවා කොහොමද මේක කරන්නේ ඉතින් මට අද හිතුණා මම ටිකක් නිවාඩුවක් ගන්න ආපු තැනක් මෙතන අද හම්බන්තොට ලස්සන තැනක් ඉතින් මෙතන ඉඳලා මට ඔයාලත් එක්ක කතා කරන්න හිතුණා කොහොමද ධනාත්මක චින්තනයත් එක්ක මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න මේක බලපෑවේ. ඉතින් එකම කාරණාව තමයි අපි හැමදාම කතා කරන කාරණාවක් තමයි තමන්ගේ ඩ්‍රීම් එක හරියට ફોકસ කරලා තිබ්බොත් එක තැනක අපේ ඩ්‍රීම් එකටම අපි ફોકસ කරොත් එහෙම අපි යන ගමන අපේ ජීවිතේ හැමදාම එක තැන පල් වෙන්නේ නැතුව එක තැන හිර වෙන්නේ නැතුව ක්‍රමානුකූලව උඩට ගේන්න පුළුවන්. එතකොට අපි ඩ්‍රීම් එකට අපි ફોકસ කරනවා කියලා කියන්නේ අපි මේ වෙලාවේ වර්තමානයේ ඉන්න සිටුේෂන් එක අදාළ වෙන්නේ නැහැ මම මේ කියන කාරණාවට. ඒ කියන්නේ අපි ඉපදිච්ච පරිසරය වෙන්න පුළුවන් ඉපදිච්ච පවුල් පසුබිම වෙන්න පුළුවන් අපේ ආර්ථික මට්ටම වෙන්න පුළුවන් මේ කිසිම දෙයක් අපේ බලපාන්නේ නැහැ අනාගතේ අපි ඉන්න තැනට විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ ප්‍රධානම කාරණාව මෙන්න මේකයි. කියන්නේ බොහෝ දෙනෙක් පටලව ගන්න තැන තමයි වර්තමානයේ අපි ඉන්න තැන. එතන තමයි පටලව ගන්න. ඒ කියන්නේ වර්තමානයේ ඉන්න තැනත් එක්කනම් අපි අනාගතේ දකින්නේ අපි ගොඩක් වෙලාවට ලොකුවට දකින්නේ නැහැ. ලොකුවට හිතන්නේ නැහැ. අපි ලොකෝට ඩ්‍රීම් කරන්නේ නැහැ අපි එක තැන හිර වෙන්න පටන් ගන්නවා. හැබැයි වර්තමානයේ ඉන්න තැන අදාළ නැතුව අපිට පුළුවන් නම් අනාගතේ දකින්න අන්න එතන ඉඳලා අපි ફોકસ වෙනවා අපේ big dream එකට. අපේ ලොකු සිහිනයකට අපි ફોકસ වෙනවා. ඉතින් පුංචි කාලේ ඉඳලා මගේ තිබ්බා ලොකු සිහින. හැබැයි එතනදී මම දැනුවත් හෝ නොදැනුවත් එදා වර්තමානය ගැන මම සංසන්දනය කරේ නැහැ. බොහෝ වෙලාවට යාළුවොත් එක්ක ට්‍රිප් ගියපුවාම ඒ වගේම අපි ව්‍යාපාරික අවස්ථාවන් වලට සහභාගී වෙන්න එක එක තැන්වලට ගිහපුවාම මගේ සිහින අලුත් වුණා. එතකොට මම ඒකත් ඔයාලට කියන්නම් සිහින අලුත් වෙන්න සහ සිහින වැඩි කරගන්න අපිට බලපානවා අපි කරන කියන දේවල්. ඒ වගේම අපි දකින දේවල් විශේෂයෙන් අපි දකින දේවල්. ඒ නිසා තමයි මේ ලොකේෂන් එකේ මම ඔයාලට මේ වීඩියෝ කරන්න plan කරේ. ඒ තමයි අපි කොහේ හරි තැනකට ගිහිල්ලා අපි දැක්කොත් ලස්සන රූම් එකක් ඒ විදිහට ගේ හදන්න හිතනවා. ලස්සන හොටෙල් එකක් දැක්කොත් ඒ වගේ හොටෙල් එකක් හදන්න හිතනවා. ලස්සන ගෙයක් දැක්කොත් ඒ වගේ ලස්සන ගෙයක් හදන්න හිතනවා. ෆොරින් ටුවර් එකක් අපි ගියාට පස්සේ අපි සාමාන්‍යයෙන් ෆොටෝස් ගහන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍ය මිනිස්සු විදිහට නෙවෙයි ඉන් ඔබට ගිහිල්ලා ඩ්‍රීමර්ස්ලා විදිහට. ඒ කියන්නේ ඒ වගේ ලොකේෂන් එකක් අපි අපේ ගෙදර හදන්න ඕනේ කියලා. ඒ කියන්නේ මෙන්න මේක තමයි ફોકસ එක කියලා කියන්නේ. අපි කොතන ගියත් අපිට පුළුවන් නම් ඒක මත අපේ ඩ්‍රීම් එක මත ජීවත් වෙන්න අපි නිතර නිතර හොයන්නේ අපේ ජීවිතයට ඒ දේවල් ලං කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි අපි ලස්සන වාහනයක් දැක්කොත් ඒක මම කොහොමද ගන්නෙ ඒක කීයක් විතර වෙනවද කොහොමද මේක ළඟා කරගන්නේ අන්න ඒ කියන දේවල්. ඒ කියන්නේ තමන්ගේ ඩ්‍රීම් එක පවර්ෆුල් නම් හැම වෙලේම හිතේ වැඩ කරන්නේ තමන්ගේ ඩ්‍රීම් එක නම් ඒකට ફોકસ වෙන්න පටන් ගන්නවා සහ අපේ ක්‍රියාකලාපය ඒකට අනුව හැඩගැහෙන්න පටන් ගන්නවා. ඒක තමයි ફોકસ එක කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔයාලට මම උදාහරණයක් දෙන්න හිරු රශ්මිය වැටලා තියෙන වෙලාවක උදේ ඉඳලා හවස් වෙනකල් අපි හිරුවෙලියේ හිටියයි කියලා අපිව පිච්චෙන්නේ නැහැ. දවසම අපි අවුවේ හිටියත් අපිට ප්‍රශ්නේ වැඩි වුණාට අපිව ගිනිගන්නේ නැහැ, දැවෙන්නේ නැහැ. හැබැයි ඔය අහසින් වැටෙන එක කියන්නේ හිරුවෙලිය අඟල් 3ක විතර ප්‍රමාණයක් අත්කාචයකට ඇල්ලුවොත් එහෙම මොකද වෙන්නේ? ඒක හරියට නාභිගත වෙලා තප්පර කිහිපයකින් අපේ අත පිච්චෙන පටන් ගන්නවා.
ඒක තමයි ફોකස් එකේ. ඒ ඒ වගේ අපිට ඒ කියන්නේ හිරුවෙලිය ඒ වගේ පොඩි ප්‍රමාණයකින් අපිට පුළුවන් නම් එච්චර ફોකසින් එකක් ගන්න අපේ ඩ්‍රීම් එකට අපි ફોකස් කරොත් අපේ මේ තියෙන සියලුම ශක්තිය අපි ફોකස් කරොත් අපේ ඩ්‍රීම් එකට හිතා ගන්න බැරි අවුට්පුට් එකක් හිතා ගන්න බැරි ඇචීව්මන්ට් එකක් අපිට කරන්න පුළුවන්. ඒ නිසා හෙට දවසේ ඔයාගේ ඩ්‍රීම් එකට යන්න පොසිටිව් තින්කින් කියන එක බලපන්න මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ප්ලස් පොයින්ට් එකක් විදිහට අපි හිතන්න ඕනේ යන යන හැමතැනම දකින හැමදේම තමන්ගේ ඩ්‍රීම් එකේ ඇන්ගල් එකකින් නම් අපි දකින්නේ අපිට ඒක ඇචීව් කරගන්න පාරවල් හැදෙන්න පටන් ගන්නවා. පුද්ගලික එක්ස්පීරියන්ස් මාගේ දෙන්න පුළුවන් හිතා ගන්න බෑ. ඒ කියන්නේ පාරවල් ගොඩක් විවෘත වෙනවා අපි ඩ්‍රීම් එක පවර්ෆුල් විදිහට හිතන්න පටන් ගත්තට පස්සේ. ඉතින් අද දවසෙත් මගේ ඩ්‍රීම් එක තව ෂාප් වෙනවා. තව ඉහළට යනවා. ඒ ඉහළට යන්න 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 තවත් හිතන ප්‍රමාණය අපි වැඩි කරනවා. ඉන් ඔබට ගේපම අපි ඔටෝමැටිකලි හිතපු තැනත් එක්ක හිතා ගන්න බැරි තැනකට අපි ඇවිල්ලා. ඒ වගේ තමයි ඩ්‍රීම් එකට අපි ફોකස් කරන්නේ. ඒ වගේම තමයි සමහර දෙනෙක් මේ ධනාත්මක චින්තනය කියන එක එච්චර කෙයා කරන්නේ නැහැ. එයා ජීවත් වෙනවා නෙගටිව් පරිසරයක. හැබැයි ධනාත්මක චින්තනය මේකට ප්‍රබල විදියට බලපානවා. ඒකට හේතුව තමයි කෙනෙකුට ඩ්‍රීම් එකක් ඇචීව් කරන්න නම් මට මේක කරන්න පුළුවන් කියන සිතුවිල්ල මුලින්ම එන්න ඕනේ. Yes I can කියන එක මුලින්ම එන්න ඕනේ. ඒක ආවට පස්සේ තමයි පාරවල් ටික පේන්න පටන් ගන්න තහා ඒ පේන පාර අපිට ඇචීව් කරගන්න පුළුවන් කියන විශ්වාසය එන. ඒ විශ්වාසය නැතුව ඩ්‍රීම් එකට යන්න බෑ. ඉතින් අද දවසේ මම ඔයාලට දෙන පණිවිඩය තමයි ප්ලස් පොයින්ට් එකක් රයිට් මේක හැම තැනම ගියපුවාම හිතන්න ඔයාගේ ඩ්‍රීම් එකට කැච් කරගන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ. කොහෙ ගියත් ඔයාගේ ඩ්‍රීම් එකට යන්න පුළුවන් පාරවල් මොනවද තියෙන්නේ. ඒ වගේම තමයි ලයිෆ් ස්ටයිල් එක අප්ඩේට් කරගන්න පුළුවන් තැන් මොනවද ඔයාගේ තියෙන්නේ කියන එක හැම වෙලේම හිතන්න. පොඩි රේඩාර් එකක් දාගෙන ඉන්න ඇන්ටනාවක් දාගෙන ඉන්න හැම වෙලේම තමන්ගේ ඩ්‍රීම් එකට ફોකස් වෙන දේවල් නිතර නිතර දකින්න අහන්න බලන්න පුළුවන් තැන් ටිකට යන්න පටන් ගන්න. ඒ වගේම ඩ්‍රීම් එකක් වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ව හන්ට් කරන්න. ඩ්‍රීම් එකක් වෙනුවෙන් වැඩ කරන මිනිස්සුත් එක්ක වැඩිපුර ආශ්‍රය කරන්න. වැඩිපුර කතා කරන්න. එයාලත් එක්ක සමීප වෙන්න. ඒ ඩ්‍රීම්ස් වලට එයා යන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඈතින් ඉඳලා බලාගෙන ඉන්න. බලන් ඉඳලා ඒවා කොපි කරගන්න. කොපි කරගෙන ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක ක්‍රමානුකූලව වාට පුළුවන් ඉහළට ගේන්න. ඉතින් අද දවසේ මම ඔයාලට දෙන පණිවිඩේ පොසිටිව් තින්කින් එක ලයිෆ් ස්ටයිල් එක ඔයාගේ අප්ඩේට් වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා හොඳ ඩ්‍රීම් එකකට යන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා හැමෝටම සුබ පතනවා අනාගතේ ඔයා හිතන පතන සියලුම සිහින සැබෑ වෙන්න කියලා. ඒ වගේම ධනාත්මකව හිතන්න ශක්තිය ලැබෙන්න කියලා මම විශ් කරනවා. ඒ වගේම මේ පොසිටිව් තින්කින් කියන කාරණාව ඔයාගේ ජීවිතේ ඔයාගේ ඩ්‍රීම් එකට ඔයාව ගෙනියන්න හොඳ රුකුලක් වෙන්න කියලා මම ඔයාලට විශ් කරනවා. එමනම් නැවත වීඩියෝ එකකින් අපි හම්බ වෙනවා හොඳ ලෙසන් එකක් එක්ක. Thank you හැමෝටම. ජය වේවා.